මිනිස් ජාවාරම සහ විදේශ රැකියා කියන කාරණා දෙක පැහැදිලිව කාරණා දෙකක්. එතනදී ඒ ගරු මන්ත්‍රීතුමන්ලගේ නොදැනුවත්කම නිසා මං හිතන්නේ මතක් කරලා තිබුණා මේක අපේ අමාත්‍යංශයට අදාළ කාරණාවක් කියලා. නමුත් ඒ කාරණාව විශේෂයෙන්ම විසිට වීසා හරහා යන්නේ කියලා එතුමා ඒ ප්‍රශ්නේ හරහාම ඉදිරිපත් කරලා තිබුණා. විසිට වීසා හරහා, ඒ කියන්නේ සංචාරක වීසා මගින් ගුවන් තොටුපළෙන් හරි, එහෙම නැත්නම් හොරාට නැව් වලින් හරි, එහෙම නැත්නම් බෝට්ටු මගින් හරි යනවනම් ඒක විදේශ රැකියා ක්ෂේත්‍රයේ සම්බන්ධ කාරණාවක් නෙවෙයි. නමුත් මේ සම්බන්ධයෙන් රජයක් විදියට ගත යුතු සියලු ක්‍රියාමාර්ග අරගෙන මේ වෙනකොට ඔය ඩුබායි රාජ්‍ය හරහා, ඒ වගේම ඕමාන් රාජ්‍යයට ගිහිල්ලා ඒ තැන්වලදී රැකියා සඳහා අලෙවි කිරීම නොයෙක් නොයෙක් කටයුතු වලට යෙදෙන තැරවුකරුවන් මේ වෙනකොට කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. වගේම මහජන ආරක්ෂක අමාත්‍යංශයත් සමග එකතු වෙලා විශේෂ කමිටුවක් පිහිටවලා මේ වෙනකොට දැනට ලංකාව ඇතුලේ, ඒ වගේම ගුවන් තොටුපළේ ඒකට සම්බන්ධ සියලු පාර්ශව අත්අඩංගුවට ගැනීම සඳහා දීර්ඝ මෙහෙයුමක් මේ වෙලාවේ ආරම්භ කරලා තියෙනවා. මේ වෙලාවේ ඒ කාර්යය වඩාත්ම ප්‍රශ්න වෙලා තියෙන ජනතාවගේ නොදැනුවත්කම, ඒ වගේම මේ කූට ව්‍යාපාර ජාවාරම්කරුවන්ට අහුවීම අපි දැනුවත් කිරීම ඉතාමත්ම වැටිනා කාරණාවක් කියලා අපි හිතනවා. සියලු දෙනා දැනුවත් වෙන්න ඕනි. හැබැයි අපි කරන්න පුළුවන් හැම පැත්තෙම රජයක් විදියට මේ නීතිය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා කියන එක මේ වෙලාවේ සඳහන් කරනවා. ඒ ගරු අමතුමා මන්ත්‍රීතුමාලා දෙන්නට ඒ කාරණාව මතු කිරීම සම්බන්ධයෙන් අපි අපේ ස්තුතිය පළ කරනවා. අමිසුදි. ඔව්, අලුවතොලමෙන් අමතුමාගේ ගරු කතානායකතුමනි, ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් මේ කාලේ. මොකද දැන් වැඩියම තියෙන දිගම පෝලිම තියෙන පාස්පෝර්ට් වලට, ඒ නිසා විදේශ රැකියාවලට යන විශාල උනන්දුවක් තියෙනවා. ඒ නිසා මෙතුමා මේ කාරණය ඇමෙතුමා ඊයේ අපේ මන්ත්‍රීතුමාලා දෙන්නෙක් ඉදිරිපත් කරපු කාරණේට යම් පැහැදිලි කිරීමක් කරේ. දැන් මේකෙදි නියාමනේ තියෙන ඔබතුමාලට විදේශ රැකියා මේ අංශයට. එතකොට මේකෙදි මේ වෙලාවේ වෙනතට වඩා විශේෂයක් මේක දක්වන්න වෙනවා. මොකද වැඩි දෙනෙක් විදේශ රැකියාවලට යන්න ලෑස්තිලා ඉන්නවා. එතකොට රැවටීම් වලට ලක් වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. නීත්‍යානුකූලව ඒජන්තවරුන් හැටියට ලියාපංච වෙලා ඉන්න අයට ඒ ඔබතුමාලා ඒක නියාමනය කරන වගේම මේ හොර ඒජන්සි කරුවන්, එහෙම නැත්නම් මේ වැරදි විදියට මේක ක්‍රියාත්මක කරන අයට දැඩි දඬුවම් නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන, ඒ වගේම ගුවන් තොටුපළෙන් දැන් ඔය කියන විදියට මේ විසිට වීසා, එහෙම නැත්නම් මේ ටුවරිස් වීසා වලට ගිහිල්ලා ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට අපේ ප්‍රදේශයේ තරුණ පිරිස් විශාල ප්‍රමාණයක් රැවටීමට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වෙනදට වඩා වගකීමක් ඔබ අමාත්‍යංශය අටත තියෙන විදේශ රැකියා අංශයට තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට විදේශ රැකියාවලට විශාල ප්‍රමාණයක් ගරු කතානායකතුමනි ගිහිල්ලා ඉන්නවා. එතකොට පසුගිය රජයේ විශේෂයෙන්ම හිටපු ඇමතිතුමා ඉන්න කාලේ, මේක අපි පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කතා කරා, අර විදේශ තානාපති කාර්යාල කම්කරු අංශයේ හිටපු අය ලංකාවට කැඳවීමක් කරා 100 ගානක්. දැන් ඒ අය නැවත පත්වීම අලුත් අය හැරි පත්වීම දීලා එහෙට යවන්න, මොකද අඩු ගානේ දුරකථනයකටවත් උත්තර දෙන්න කෙනෙක් නැත්නම් අත්තර පත් වෙලා තියෙනවා. මේක විශාල අසහනකාරී තත්ත්වයක්. ගරු අමාත්‍යතුමනි, ඉතාමත්ම වැදගත් කාරණාවක්. දැනට අපේ තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩල ඉතාමත්ම අඩු තත්ත්වයකට පත් වෙලා දැන විශාල සංඛ්‍යාවක් විදේශ ගත වෙලා, නමුත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කලින් ගත්තු තීන්දුවක් නැවත වෙනස් කරන්න යම් කාලයක් ගත වුණා. නමුත් දැනට කැබිනට් අනුමැතිය ලැබිලා ලබන සුමාන වෙනකොට අපිට මේ මූලික කටයුතු ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙයි. කොහොම වුණත් ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා දක්වන උනන්දුවට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. දැනට නීතිය ක්‍රියාත්මක කිරීම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා ආගමන විගමන දෙපාර්තමේන්තුව, ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ඒ වගේම පොලිසිය, මේ සියලු අංශ එකතු වෙලා වැඩ කරනවා. ඒ හැමතැනම අතුරු හිල් වලින් රිංගල යන පිරිස අත්අඩංගුවට ගන්නත්, ඒවලට සහයෝගය දෙන සියලු දෙනාමත් අත්අඩංගුවට ගැනීම මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා.